නමස්කාරවීවා බුදුරරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවවාදම්රුවනට සෙමදා සදහම් සරනයමි නමස්කාරවීවා සගරුවනට සැමදාමහා සංග සරනයාමි නමස්කාරවවා තුනුරුවනට සැමදා තිසාරන සරණයමි සාධු සාදු සාදු අපට මේ ධර්මමාර්ගය පෙන්වාදු අපගේ ගෘරදයවොත්තම් පිහත් ලොක සාමන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු සාදුසාදු ශ්‍ර්ධාන්ත වාසනාන්ත පින්වතිනි අදදසේ මේ උතුම් වෙසක් ඒ ධර්ම දේශනාමාලාව නිම්ටි කරගෙන උදවසේ තිබෙන්නේ ඒ උතුම් රහතන් වහන්සේලාගේ ජීවිතවල තියන රහතන් වහන්සේලාගේ ජීවිතය තින අසිර්මත් කතාවන් පිළිබඳව. පංහතුනේ මේ ලෝකයට තාමත්ම කලාතුරකින් තමයි සම්මා සම් බුදුරජාණන් වහන්සෙනම පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ පහළවීමට සසරේ අසංකයේ ලක්ෂ ගණන් පෙරුම් දම් පුරනෝ ඉතෝඩේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරන්නේ එකමක අරමුණක් මුල් කරවෙන එතමයි සම්මා සම්බුද්ධ ඇතයට පත්වීම ඉතොේ සම්මා සම්බුද්ධත්තයට පත්වනාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ උතුම් දහම් සක කරකෝර්ගෙනයන ධර්මය බුදුරජාන්හස දේශනා කරනකොට නුවනැති දෙවියන් ඒවගේ නොුවනැති මිනිසුන් එ බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා මේ සසරින් නිදහස්සේ නො එදොට පින්හතුනි බුදුරජාන් වහන්සේ සසරේ නොහෙක් ජීවිත ලබල ඒවගේ මේ ජීවිතයේ මේ මනුස ජීවිතය ලබලා සරේරයට නොඒ කාකාරයේ දුප්පීඩාවන් ලබාදීලා බුදුරජාන් වහන්සේ ඒ දස බිම්හරක් මාර්සේනාව පරාජයට පත්කරලා සම්මා සම්බුද්ධත්වයට පත්වුණ. එතෝට සම්මා සම්බුද්ධත්වයට පත්වෙනකොට බුදුරජාණන් වහන්සේ තුළ තිබ්බය රාග දවේශමෝහ කියන සියලූම අකුසල් දුරම් දු කරලා දැම බුදුරාන් වහන්සේ මේ දෙවියන් මරුන් බබුන් සහිත ශ්‍රමණක් බ්‍රහ්මණය සහිත මේ ලෝකේ ඒ සියල දෙනා අභිබවා නික්ලේසි හද මඩලක් දරා වැඩ සිටියත් තොඩ මේලෝකයේ මුලිම් පහළ වුණේ අපේ බුදුරජාන් වහන්සේ තමයි රහතන් වහන්සනමක් හැට පහළුුණේ එතොේ බුදුරජාණන් වහන්සේ තුළ රාගය නැත්තටම නැතිවුණ ගේ දේශය දුරෙම්ම දුරු කළා මෝහ දුරෙම්ම දුරු කලා එදෝට මේ රාගදේශ මෝහ දුරු කරලා ප්‍රථම රහතන් වහන්සේ නමට බුදුරජාන් වහන්සේ තමයි පත් වුණේ. තින් බුදුරජාන් වහන්සේ ඒ උතුම් අරහත්වයට පත්වෙලා ඒ බුදුරජාණන් වහන්සේ වජරාසනය මත වැඩහිද ඒ සියලු කෙලෙසුන් අසලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා දුරයාන්හන්සේ අවබෝධ කරගත්ත ධර්මය දේශනා කරන්න බැලවා ඒ දේශනා කරන් බලවට බදුරාන් වහන්සේ කල්පනා කලා මං මේ ධර්මය අවබෝධ කර ගත්ත ඉතාමත් වෙහෙසට පත් වෙලා විශාල මහන්සේ කන්නත්තව මුත් මේ ගම්බීර අවබෝධ කරගණ්ඩ දුස්කර මේ ධර්මය මං අනිත්තයට කියන්ඩ ගියාට පස්සේ ධර්මයය අවබෝධ කරේ නැත්තම් ම වෙහිෙසට පත්තින එකක් තමයි වෙන්න ඉතින් එහම හිතුවට පස්සේ බුදුරජාන් වහන්සේ එහෙම හිතලා පස්සෙ කොමරි බුදුරයන් වහන්සිට ඒ දෙවරුගේ ආරාධනාවෙන් ධර්මයේ දේශනා කරන් හිත නැමුණ. ඉරවාස බුදුරජන් වහන්සේ මේ චතුරාරි සතති ධර්මය දේශනා කරට ඕන කියලා අදහසක් බුදුරජාන්සට ඇති වු බදුරයන්හන්සේ බැලවා කාට දමම් මේ ධර්මය දේශනා කරන්නේ පස බුදුරයන් වහන්සේ දැක්කා ඒ තමන් එක්කම එකට හිටපු පස්සෝග භික්ෂූන් දැකලා බුදුරජාන් වහන්සේ පක් පස්සෝග භික්සූන්ට බුදුරයන් වහන්සේ ධර්මය දේශනා කළා උතුම් දහම් සක කැරකෙව්වා ධම්මත් චක්කා පවත්තන සූත්‍ර දේශනා කළ ඒත් දේශනාව දේශනා කළාට පස්සේ කොන්ඩන්ජ වප් බද්ධිය මහානාම අස්සජී කියන පස්සග භික්ෂූන් සෝතාපන්න පලට පත්වුණ මේ සෝතාපන්න පලයට පත්වනාට පස්සේ ඒ බුදුරාන් වහන්සේ දේශනා කළ බුධර්මය හල දහම්සක දම් මැස ලබා ගත්තා දහම් මැස පහළ වුණා ඉතිං ඒවිදියට ඒ පස්ස භික්ෂූන් සෝතාපන්න පලට පත්වනාටස්ස බුදුරාන් වහන්සේ පස්සේ නැවත ඒ පස්සග භික්ෂූන්ට අරහත්වය පිණිස අරහත්වය ලබාගෙනී පිණිස අනාත්ම ලක්කන සූත්‍රය දේශනා කළා ඒ අනාත්මලක්කන සූත්‍ර දේශනා කළාට පස්ස ඒ පස්සක් භික්ෂූන් ඒ භික්ෂූන් පස් දෙනාම උතුම් අරහත්වයට පත් වුණා එතෝ තුම් අරහත්වයට පත්වනාට පසේ අපගේ බුදුරජාන් වහන්සේත් සමඟ පස්සෝභික්සුන් සමග රහතන් වහන්සේ හය නමක් මේ ලෝකයට පහළ වුණ එතකොට ඒ රහතන් වහන්සේලා හය නමගේ ජීවිතවල රාග දුරින්ම දුර කරලාතියෙන් යෝගින් දේසේ දුරිම්ම දුරු කර තින්නේ මෝහෙ දුරම්ම දුරු කරලා තියන්නේ ඉතින් ඒ රහතන් වහන්සේලා නිසා මේ ලෝකයේ සිටින දෙවුමින්නිසුන්ඩ බොහෝ පින්්ඩස් කර ගණ්ඩ අවස්ථාව උදාවෙන ඒ රහතන් වහන්සේල්ලාගේ ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථා උදාාවෙනවා. ඒවගේම චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ සිව්පසෙන් ඇපෝපස්ථාන කරලා පින්ඩස්කරගන්ට අවස්ථා උදාාවෙනෝ. ඉතින් ඒ රහතන් වහන්සේලාගේ ජීවිතවල ස්වභහය හරී මසිරිම. හරි මාස්ටර්ය ඒවගේ මේ ලෝ කියන්න සාමාන්‍යය ිනිසුන්ගේ ස්භාව එක්වා හිල තියෙන්නේ. මලෝකන්න සාමාන්‍ය මනුස්්‍යයයාගේ ස්භාවය තමයි දෙවමිනිසුන්ගේ රාග දවේශ මෝහය කියන මේ අකුසල්ලලින් පීඩාවට පත්වවෙයි ඉන්නේ. යකුසල් නිසා දුකට පවත්වයි ඉන්නේ. නමුත් මේර රහතන් වහන් සෙලාගේ ජීවිතවල රාග දේශ මෝහ කියන අකුසල් දුරුම්ම දුරු කරලතිී. බුදරයන්වා සෙක් අවස්ථාාවක දේශනා කළා. තින දෝසානි කෙත්තාන රාග දෝස අයම් පජා. තස්මාහි වීතරාගේසූ දින්නං හෝති මහත් පලා. කුබුරේ ගොයමට තනකොල හැදුනට පස්සේ ඒක දොස් අහිත දෙයක්. එතොඩේ කුම්බුරේ සාරවත් බවට කුබුරේ දියුණුවට එක උපකාර වෙන්නෑ. ආනේ වගේකිව මේ ලෝක සත්වයයාම. මේ දෙවියන් මිනිසුන් සහිත මේ ලෝක සත්වයාම. රාගය කියන දොස් හිත දන් යුත්තයි. අඩුපාඩිය යුත්තයි. ඒ නිසා බුදුරයන් අස්දේශනා කළා තස්මාහයි වීත රාගේසූ දින්නං හෝති මහත් පලාන්. ඒ නිසා රාගේ දුරු කලපු උතුමන්ට යම් කෙනෙක් ධන්පයන් පූජා කරන හද ආනේ ධානය මහත්ඵලයි මහා නිසංසයි ඒ කියළ බදුරයන් වහන්සේ දේශනා කළ. ඒවගේ බුදුරයන්වාස් දේශනා කළ තින දෝසානෙ කෙත්තානී දෝස දෝස අයම් පජා කුඹුරේ ගොයමට තන කොළ හැදුනට පස්සේ ඒක දොස්ස හිති දෙයක්. තස්මහයි වීත දෝසේ සු දින්නං හෝති මහත් පලන් ආනේ වගේ ඒ කුම්ඹර ගොයමට තනකොළ හැදුනම එක දොස්සයිහිතව මේ ලෝකීන සියලු දිනාම දවේසයකන අකුසලින් යුක්තයි. ඒනිසායි දවේසයේ දුරකළ උතුමාන්ට යම් කෙනෙ දැන් පැන් පූජා කළත් ආන්නේ ධනය මහත් පලයි මහ නි සංසයකිව. ඒගේ බදුරයන් අස් දේශන කළා තින දෝසානි කෙත්තානී මෝහ දෝසා යම් පජා. තස්මාහි වීත මෝහේසු දින්නං හෝතිම හප්පලා. කුම්ඹරේ ගොයමට තනකොළ හැත්නට පස් ඒක කුම්ඹරේ අස්වැන්නට කුම්ඹරිසේ සරුසාරභාවයට ඒක උපකාරයක් වෙන්නෑ දෝසයක් වෙනවා වගේ මේ ලෝක සත්වයාම මෝහය කියන අකුසලයෙන් යුත්තයි. අඩුපාඩුවෙන් යුත්තයි. ඒේ නිසා මෝහේ දුරකල උතුමණ්ඩ යම් කෙනෙක්. ැ පූජා කළත් ආන්‍යයක් ජීවිතයට මහත්ඵල මහා නිංස පිණ්ඩැස්සෙනවාගල බදුරන් වහන්සේ දෙසන කළ එතකොට ඒ රාගදවේශ මෝහ දුරු කළපු උතුමන්ට යම් කෙනෙක්සිව්පසය නුපස්ථාන කරනවාද ආන්‍යයක් ජීවිතයට මහත්ඵල මහා ආන්සංස පින්ඩැස්සෙනවා. ඉතිං ඒ රහතන් වහන්සේලා තුළ තියෙන ආශ්චාරයවත් අධ්භූත ගුණයන් නිසා තමයි ඒ විදිහට ඒ දන්පැන් පූජා කරන කෙනාට විශාල පිනක් රැස්වන්. ඉතොට බුදුරයන් වවාස් දේශනා කළා යාවතා භික්කවී සත්තා මේලෝකයේ යම්තාක් සත්වයන් නැද්ද. යාාවතා භාවක්්ගං යම්තාක් මේ ලෝකී භාග්‍රයන් නැත්්ද. ඒතෙකෝ අග්ගා ඒතේ සෙට්ටා අරහන්තෝති ඒ සියලු භාවාග්‍රයන් ඇතලඒවගේම ඒ සියලු ලෝකයන් අතර සත්තාවා සතර රග්‍රවන්නේ උතුම් රහතන් වහන්සේලා කිව. ඒ උතුම් රහතන් වහසල මේ ලෝකයේ යම්තාක් පිරිස්සින්වාද.ඒවගේම කණ්ඩායම් ඉන්නවාද ජන සමූහයන්ඉන්නවාද ආන පිරිස් සතර කණ්ඩායම් අතර ජන සමූහොයන් අත රග්‍රවන්නේ බුදුරජයන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නය ඒ උතුම් රහතන් වහන්සේ. රහතන් වහන්සේලා ගැන බුදුරියන් වහන්සේ දේශනා කරළ තියනව රහතන් වහන්සේලාගේ ස්වභාවේ ගැන බුදුරයන් වහ දේශනා කළා සුකිනෝවතාරහන්ත ඒවඋතුම් රහතන් වහන්සේලා ඒ කාන්තෙම සුවසේවාසය කරනවා තොට මේලෝකී ඉන්න අනිත් සියලු දෙනාම රාගෙන් දුකට පීඩාට පත්වෙනවා ඒවගේ දවේශයෙන් දුකට පීඩාට පත්තියෙන මෝහේෙන් දුකට පීඩාවට පත්යෙනවා නමුත් රහතන් වහන් සේලා රාගේ දුරම්ම දුරු කරපු නිසා දවේශය දුරින්ම දුරු කරදාපු නිසා මෝහේ දුරිම්ම දුරු කරදාාපු නිසා වීත රාගි වීත දෝසි වීට මෝහි කියෙන ගුණයන්ගෙන් යුත්ත නිසා තිරහතන් වහන්සේලා සුවසේවාසේ කරනු. කෙලෙස් නිසා ඇතිවෙන පීඩාවන් කරදර දුක් සියල්ල දුරු කරලා ඒ රාග දවේශ මෝ කියන අකුසාද කෙලෙස් තුරු කරලා ඒ රහ තන් වහන්සේලා සුවසේවාසය කරනු තන්හා තේසන්න විද්්‍යති ඒ රහ තන් වහන්සේලා තුළ තන්හාව කියන එක දකිඩ නෑ කාමත බව විභව තන්නහාාව කියන මේ තන්හාවන් ඒ රාතන් වහන්සේලාගේ ජීවිත තුළ නෑ අනි අයගේ ජීවිතල් තුළ ඒවා තිබීමම නිසා දුක්විඳන විඳට පරාතන් වහන්සේලා තුළේ තන්හාාව දුරින්ම දුරු කරපු නිසා ඒ දුක්පීඩාවන් හටගන්න අස්මිමානෝ සමුච්චින්නු මම වෙමී කියන මේ අස්මිමානය දුරිම්ම දුරු කරලතිීන් මුලින් උදුරලදාලතියන්නේ මෝහ ජාලම් පදාලිතා මෝහය කෙන දැල ඉරලදාලතීන් ට මහ කියෙන මුලාවට පත්වීම මුලාට පත්තින කොහොම අනිත්‍යද නිත්‍යයි කියලා මුලාාවට පත්තිනවාඒවගේම දුක්දී සැපයි කියල මුලාවට පත්තිනවා එවගේ අනාත්මද ආත්මයි කියල මුලාවට පත්තිනවා අසුබදේ සුබයි කියල මුලාවට පත්තිනවා තට මේ සාමාන්‍ය සමාජයේ සිටින සියලු දිනාම මේ අනිත්ති දේවල් නිත්‍ය විදියට ඇරගෙන දුක්දේවල් සැපවිදියට ඇරගෙන ඒ වගේ අනාත්ම දේවල් ආත්මිදියට ඇරගෙන අසුබදේවල් සුභවිදියට ඇරගෙන මුලාවට පත්තලයින්නේ. නමුත් රහතන් වහන්සේලාගේ ජීවිතවල මේ මුලාව කියන එක තුරම්ම දුරු කරලදීන්. ඒ මෝහෙ ජාලේ ඉරලදාලා ඉවත් කරලාතින්. ඉත රහතන් වහන්සේලාගේ ජීවිතල ඉදිට මෝහේ දුරරිම් දුරුළ ඒ මේ රහතන් වහන්සේලා ගෙන බදුරියන්හස් දේසනා කරන අනේජන්තයේ අනුප්පත්තා උන්වහන්සේලා ඒ රහත් අන්වහන්සේලා තන්හාව නැති අරහත්වයට පත් වෙලා ඉන්නේ තන්නහා මුලින්ම දුරින්ම දුරු කරලා අරහත්වයට පත් වෙලා ඉන්නේ චිත්තන් තේසං අනාවිලා ඒ රහත් අන්වහන්සේලාගේ සිත් කැලබින්නේ නෑ සාමාන්‍යය මනු සයාගේ ස්වභභාව තමයි ඇසට ලස්සන ප්‍රියමනාප සිත් ඇදගන්න රාගය හැතිවෙන කාමා සෑවැතියෙන රූපයක් දැක්කොත් ඒකින් හිත කැළඹිල යනෝ එවගේ කණට මෙහිරි සද්ධයක් ඇැුුණොත් ඒ සබ්දය නිසා සිත කැළඹිලා යනෝ. ඒවගේ මනාසයට මිහිරි සුවදක් ලැබුණත් ඒ සුවද නිසා හිත කැඹි ෑනු දදිවට ප්‍රනීත රසයක් ලැබුණු තිය රස නිසා හිත කැලැඹිලෑනවා ඒවගේම කායට ප්‍රියමනා පහසක් ලැබුණුත් තිය පහස නිසා සිත කැලඹිලෑනවා. නමුත් රහතන් වහන්සේලාගේ ජීවිතවලේ රාගේ නිසා හිතේ කැළැඹිෙන ස්වභා වෙනෑ ඒ රහතන් වහන්සේලාගේ සිත රාගෙන් කැළඹින්නෑ එවගේ සාමාන්‍ය කෙනාගගේ ස්වභවෙ තමයි ගැටෙන අරමුණක් ඇහැට දැක්කො ගැටන් දෙයක් ඇහැට දැක්කොත් ඒ තුළින් ගැටීම හට ගන්න හිත කැලැඹෙන ඒවගේම කනට තමන් අමිහිරි අමනාප සබ්දයක් අහන් ලැබුණත් ඒ තුළින් හිටේ ගැටීම හට ගන්නවා ත කැබෙනවා. නාසට අමිහිරි සුවදක් ගඳ සුවදක් විඳින්ට ලැබුණ ඒ තුළින් හිත කැලැඹිලෑනො දිවට අමිරි රසක් විඳින්ට ලැබුණොත් ඒ තුළින් හිතේ කැඹීම හට ගන්න කායට අමිහිරි දුක් පහසක් ලබ් ලැබුණනත් ඒ තුළින් හිතේ කැලැඹීමම් හට ගන්න. නමුත් මේ රහතන් වහන්සේලාගේ සිත මේ රාගෙන්වත් කැලැඹින්නේ නෑ. දවේශය නිසා කළැඹින්නේත් නෑ. ඒවගේ මෝහෝසාගස දෙයක් සාමාන්‍ය කෙනාට දකින්ට ලැබුණොත් ඒ තුළින් එයා මුලාවට පත්තිනවා. ඒවගේ මොහෝ සහිතයක් අහණ්ඩ ලැබුණත් ඒ තුළින් එයා මුලාවට පත්තිනවා. මුලාවට පත්වෙන දෙයක් නාසිං විඳන්න ලැබුණනත් ඒ තුළි මුලාවට පත්තින. දවට රසයක් අයට පහසල් ලැබුණන තේතුලි මුලාට පත්තිනවා. නමුත් රහතන් වහන්සේගේ ජීවිති මේ ඇසකණ නාසේ දවකය මනස කිය ආයතන හය මුල් කරගෙන හිතේ රාගියෙන් හිත කැළම්ඹිලා යන්න. දව දවේසයෙන් හිත කැලඹිලා යන්නේ නෑ. මෝහයෙන් හිත කැලම්ඹිලා යන්නෑ උන්වහන්සේලාගේ සිත් කැළඹන්නේ නෑ මේ අකුසල්ලොලින් කැලම්ඹිලා නෑ බ්‍රහ්ම භූතා අනාසවා උන්වහන්සෙල්ලාගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්යට පත්වෙලා තිෙන්. ආශ්‍රව රහිත වෙන්නේ ඒ රහතන් වහන්සේලාගේ ජීවිත සම්පූර්ණ ශ්‍රේෂ්ටත්වයට උතුම් සවභායට පත්වෙල ඉන්නේ ඒවගේම ආශ්‍රවයන් මුලිින්ම දුරු කරතියන්න. පංචක්හන්දේ පරිින්්ඥාය ඒ උතුම් රහතන් වහන්සේලා උපාදානස්කන්දය පිරිසින්ද අවබෝධ කරලා තියෙන. රූපු උපාදාානස්කන්දෙ වේදනා උපාදානස්කන්දෙ සං්ඥා උපාදානස්කන්දෙ සංස්කාර උපාදාානස්කන්දේ සංකර උපාදානස්කන්දේ විඤ්ඥාන පාදාානස්කන්දය කිනෙීමේ පංච පාදානස්කන්ධයන් පිරිසින්ද අවබෝධ කලාා. දුක පිරිසිද අවබෝධ කරලා තියෙන්නේෙ උන්හන්සේලා. සත්ත සද්ධම්ම ගෝචරා ඒ උතුම් රහතන් වහන්සේලා හිරියෝතපපාද්ධී සප්ත ධර්මයන්ගින් යුත්ත පාසන්සිය සත්පුරුසේ වගේ මේ රහතන් වහන්සේලා සත්පුරුෂයන්ගේ ප්‍රසංසාවට බඳුන්නෙනවා සත්පුරුෂයන් වහන්සේලා හැමවෙලේම ඒ රහතන් වහන්සේලාට ප්‍රසංසා කරනවා පුත්තා බුද්ධස්වෝරසා ඒ උතුම් රහතන් වහන්සේලා බුදුරජාන් වහන්සේගේ ලායහි උපන් දරුව. එතෝඩේ බුදුරජාන් වහන්සේගේ හදවතින් උපන් දරුව තමයි එ උතුම් රහතන් වහන්සේලා. ඒ උතුම් රහතන් වහන්සේලා ජීවිත මේ ලෝකයේ කිසිීම දෙකට ඇලීමක් නෑ එවගේ ගැටීමක් නෑ මුලාවීමක් නෑ මේ රාග දවේශ මෝහෝ කියෙන අකෘත්සල් දුරම දුර කරලා තියන්නේ. ඒගේ මේ රහතන් වහන්සේලාට ප්‍රශංසා කලා කියලා රහතන් වහන්සේලා ඒකට මත්වෙන් ඉත්නෑ එක්කා අවස්ථාවක අපගේ උතුම් ශ්‍රාවක සංගරත්නය සමඟ මහක කියන රහතන් වහන්සේ චාරිකාය වඩිනෝ ඒ චාරිකා වඩකට මහ රහතන් වහන්සේ අනිස්වාමින් වහසල කිව අයිස්මතිනේ දැන් ගොඩා ක්‍රශ්නය නේද හඩිදාන නේද විහෙසර පත්තිලානේ තිය නින් එනේද. ඉති එනිසා මේ වෙලාවේ සීතලක හුළඟ හමනොහන ඒවාගේම වෙහැබිඳුත් දෙක දෙක වැටිනවන හොඳ නේද කියලා කිව. ඊට පස්සේ එහෙම කිවට පස්සේ අනිස්වාමිනාන්සල කිව ස්වාමින් වහන්ස ඒද සීත හල මන ැහිිින්දුවකදක වැටනවාන මේ රස්න නැතුල න කොච්චර ද කියලා තින් ඒර හත්හන් වවාන්ස මකද කළේ ඊට පස්සේ ඉරදි ප්‍රාතිහාරයක් පාලා ඒවිදියට වැස්ස වස්සන්ට සලස්සනම්. ඉතින් එහෙම වැස්ස වස්සන්ට සැලස්වාට පස්සේ එතන හිටපු ඒ උපාසකයෙක් බුදුි කරන්න මේ රහතන් වහන්සේන පැහැදිග මේ රහතන් වහන්සේ ඒ තමන්ගේ කුටියට වඩිනකොට මෙත් පිටිපස්සෙමගේ රහතන් වආන්සරකිවානේ ස්වාමීණි තව ඒවිදියට මේ ප්‍රාතිහාරයක් පාන්ට පුලුවන් කියලා එ උපාසක ඔබගේ තුරු සලුව බිම එල්ලලා තන කොල ටිකක් කේවඩින් දාන්නකිව. ඉර්වාසේ මේ රහතන් වහන්සම්බද කළේ කටිය ඇතුළට ගිහිල්ලා දොරවාගෙන යතුරෙ සිදුරේ යතුරු සිදුරෙන් ගිනි දැල්ල පිට කළ ඉරිදිිය. පිඩ කරලා මුොගද කළේ රහතන් වහන්සේ අධිෂ්ාන කළ ඒ තන කොල විතරක් පිච්චෙන්ට නමුත් තුර සල්ලි ිච්චෙන් නැතිව. මොඟද ඉරදි ප්‍රාතියාරය හැටියටම ඒ විදියට තන කොල ටික පිච්චි ලගියයා උතුරු සලුපිච්චුන්නෑ තින් මේ උපාසක මහත් ගොඩාක් සතුටට පත්වෙලා විශාල ප්‍රීතිවට පත්වෙලා ඒ රහතන් වහන්සේට කිව්වා අනේ ස්වාමීණය ඔබහන්සේ මේ නගරේම වාසය කරඩ මං ඔබහන්සේට චීවර පින්්ඩ පාතිසේ නාසන කියන මේ සිව්පසෙන් පස්ථාන කරන්න න්සිේ දිගටම මෙහම වැඩන්න කිව. ඉරවාස රහතන් වහන්සේමකද කළේ මේ උපාසමාත් හැඩිකිව උපාසක ඔබ හොඳ වචන පවසන කෙනෙ කියලා මෙ මෙහෙම කියල ඔල්ල රහතන් වහන්සේමකද කළේ ඊට පස්සේ තමන්ගේ සිවරු පාත්ත රැරගෙන එම ස්ථානෙන් එම නඟරෙන් වැඩියා වැඩියමයි අය කවදාවත් ඒ නඟරයට වැඩීන එතවටේ රහතන් වහන් ේලා ඒ ප්‍රසංසා කළත් ප්‍රසංසාාවට ඇලිනෑ. නින්දා කළත් ඒ නින්දාාවට ගැටින්නේ. ඒ නින්දා ප්‍රසංසා දෙකේදීම කම්පානොවී වාසය කරනවා. ඒ උතුම් රහතන් වහන්සේ අටලෝ දහමට කම්පා වෙන්න. සත්තරථන සම්පන්නා තීසු සික්හ සුසික්කිතා ඒ උතුම් රහතන් වහන්සේලා සති ධම්ම විචය වීරිය පීති පස්සද්දි සමාධී උපෙක්කා කියන මේ සප්ත බොජ්ාන්ගෙන් යුත්තයි සතර සතිපට්ඨානය තුළ හොදට හිත පිහිටවාගෙන එවගේ ඒ ධර්මයට අනුව නුවනින් විමසලා එවගේ සතර සම්මයක් ප්‍රධාන වීරී ඇති කරගෙන ප්‍රීති ඇති කරගෙන පස්සද්ධිය ඇතිකරගෙන සමාධී උපෙක්කා කියන මෙන්න මේ සප්ත බොජ්ධාන් ගයන්න තමන්ගේ ජීවිත තුළ ඇති කරගෙනන්නේ. තීසු සික්කා සුසික්කිතා. ඒවගේම ත්‍රිසිික්ෂාවේ හික්මිලා ඉන්නේ. ත්‍රිසික්ෂාව කියලා කියන්නේ සීලයඒවගේ සමාධිය ප්‍රඥාව. කියන මෙන්න මේ ඒවාගේ පරතරයට පටතු දයින්නේ. තො රාතන් වහන්සේලා සීලයේ පරිපූර්ණ කරල ඉන්නේ. සමාධී පරිපූර්ණ කරල ඉන්නේ. ප්‍රඥාව පරිපූර්ණ කරල ඉන්නේ. තොට මේත්. සීල සමාධී ප්‍රඥා කියන ත්‍රිටික්සාාවේ ත්‍රිසිික්ෂාවේ හික්මිලායින්නේ. අනුවිචරන්ති මහාවීරා පහීන බය බේරවා. ඒ රහතන් වහන්සේලාගේ ජීවිතවලට බය කියනෙක් ඇතුල් වෙනෑ බය දුරු කරලා තියෙන්න්නේෙ. බය වෛර කියන සියල්ලම දුරින්ම දුරු කරල එන්නේ. ඒවගේ මේ රහතන් වහන්සේලා නිදහා සිතින්. මේ ලෝකයේ සැරිසර වාසය කරනවා. ඒවගේ මේ උතුම් රහතන් වහන්සෙලාට තව නොඒ කාකාරේ ගණන් කරන්න බැරි මනින්ට බැරි ගුණයන්ගින් යුත්තව වැඩි සිටිය ඒ උතුම් රහතන් වහන්සේලා දසහන්ගේහි සම්පන්න ඒ උතුම් රහතන් වහන්සේ අංග දහයකින් යුත්තයි ඒ අංග දහය පලවනක තමයි සම්මා දීට්ටි. කියන්නේ දුක පිළිබඳ අවබෝධ කරලා තියන්නේෙ. දුකේ හටගැනීම ප්‍රහාණය කරලා තියෙන් දුක නැතිකිරීම සාක්ෂාත් කරලා තියන දුක නැති කරන මාර්ගය ආර්යෂ්ටාංගි මාර්ගය පැගුණ කර තියන්. තොර මෙන්න මේ චතුරාරි සත්‍ය ධර්මය පිළිබඳ අවබෝධයක් අවබෝධී යුත්තයි සම්මාධීට්ටි. ඒවගේ මේ උතුම නාාතන් වන්සිලා සම්මා සංකල්පයෙන් යුත්තයි සම්මා සංකල්ප කියන්නේ නෙක්කම්ම සංකල්පය එකන කාමයන් පිළිබඳ තියෙන සංකල්ප දුරිින් මුදුරු කරලා කාමයන්ගින් තොරව තමයි වාසය කරන්න. අවිහිංසා සංකල්ප එවගේම හිංසාකාරිී සිතිවිලේ හැටගන්නෑ ඒවා දුරින් මුදුරු කරලා තියෙන් අව්‍යාපාද සංකල්ප තරහා වෛරය තා නේවගේ දිවල් ඒ සංකල්පනා දුරින් මුදුරු කලා තියන නෙක්හම්ම සංකල්ප අව්‍යාපාද සංකල්ප අවිහිංසා සංකල්ප කියන මෙන්න මේ සම්මා සංකල්පයෙන් ුත්තයි එවගේ සම්ම අවාචය යඋතුම් රහතන් වහන්සේලාගේ ජීවිතය කවදාවත් බොරුවක් කිය වෙන්න බොරුව බොරුව දුරු කරලායින්නේ එවගේ කේලාම් කියන්න කේලමින් කේලමු දුරිම දුරු කරලා ඉන්නේ ඒවගේ මේ උත්තුම රහතන් වහන්සේලා පරිස වචන කියන්න ඒයි මැලකිල එන්නේ හිස්වචන කියන්න ඒ උතුම් රහතන් වහන්සේලා සම්මාවාචා ඒ ජීවිතය අවබෝධය ඇති කරවුණ වචනය විත්තර කතා කරන්නේ ඒවගේ සම්මා කම්මන්ත ඒ උතුන් රහතන් වවහන්සේලා ඒ යහපත් වූ ක්‍රියාවන් ගින් යුත්තයි ඒවගේ මේ උතුම් රහතන් වහන්සේලා සම්මා ආජීව අරදි විදිහයට ජවිතය ගත කරන්න සම්මාජීවෙන් තමයි සමංගි ජීවිතය ගත කරන්න ඒවගේ සම්මා වායාම ඒ උතුම් රහහන් වන්සේලා සතර සම්යයක් ප්‍රධාන වීරියෙන් උත්තයි ඒවගේ සම්මා සති සතර සතිබට්ටානේ මනාකොට සිත පහිටවාගෙන ඉන්න සිහිය පිහිටවාගෙනඉගේ සම්මා සමාදී ඒ සමාධ අංගයන්ගින් උත්තයි ඒවගේම ඒ ආරය ෂට්‍රාන්ගි මාගගේ වෙන ඒ අංග අට වගේම ඒ උතුම් රහතන් වහන්සේලාට තවංග දෙකක් තියෙනවා. ඒ තමයි සම්මාඥාන සම්මා විමුක්ති. හදොට මෙන්න මේ අංග දහයිෙන් යුත්තයි දසහන්ගේ සම්පන්න මෙන්න මේ අංග දහයිෙන් ඒ උතුම් රහතන් වහන්සේ සමන්්‍යතයි. ඒ දේකෝ සෙට්හ ලෝකස්මි තන්නහා තේසන්න විද්්‍යති ඒ අංග දහයි යුක්තය යුතුම් රහතන් වහන්සේගේ ජීවිතයේ. සමාහිස සිටින් යුත්තයි මහාහස්ති රාජයන් වගේ මේ ලෝකයේ තුළ උන්වහන්සේලා ශ්‍රේෂ්ටත්වයට උතුම් ස්වභාවට පත්වෙලා ඉන්නේ. උන්වහන්සේලාගේ ජීවිත තන්හාව නෑ තන්නහාව දුරින් මුදුරු කරලා තියෙන්නේ. කිසිමායුරකින් උන්න්නහසේලා ජීවිත තන්නාව කටගන්න තන්නාව දුරින් මුදුරු කරලාඉන්නේ. ඒවගේ මේ උතුම් රහතන් වහන්සේලා අසේක ඥානං උපපන්නා ඒ උතුම් රහතන් වහන්සේලා හික්මිය යුතුදී ඒ හික්මිය යුතු සීල සමාධි ප්‍රඥා කියන ඒ ත්‍රි්චික්ෂාවේ හික්මිල අවස ඒවයි හික්මෙන්ට දෙයක් නෑ ඒ රහතන් වහන්සේලා ආය නැවත රහතන් වහන්සේලාට කළයුතු දෙයක් නෑ සියල්ල සම්පූර්ණ කරලා ඉන්නේ. අන්තිමෝයන් සමුස්සය ඒ උතුම් රහතන් වහන්සේලා අසේක ඥානි ඉංගත්තයි. ඒකන් හික්මීීම අවසං කරලා තියෙන්. නැවත පුරුදු කළ යුතු දෙයක් නෑ සියල්ල සම්පූර්ණ කරලාඉන්නේ. ඒවගේම ඒවඋතුම් රහතන් වහන්සේලා අවසන් සිරුරු දරාගෙන වැඩ සිටින්නේ. යෝසාරෝ බ්‍රහ්ම චරිියස්ස තස්මින් අපර පච්චය මේ බමසර වාසය කිරීමේ ය මරටුවක් ඇද. යම් මුදුම් පැමිණීමක් ඇත්ද ඒ අරහත්වේ ලබාගෙන වෙන කෙනෙක්ගේ උපකාර රහිතව තමයි වාසය කරන්න එතකොට අන්තිම සිරුරු දරාගෙන ආය කළේතු දෙයක් නැතිව සියල්ල සම්පර්ණ කළ තමයිඒ උතුම් රහතන් වහන්සේලා මේ ලෝකී වැඩ සිටින්නේ. විදහසුන විකම්පන්ති විප්පමුත්තා පුනක් බවා ඒ රහත්හන් වහන්සේලා තුළඇ තමන් උසස්ගෙන තමන් අනිත් අඇත්තැක්ක සමානයි තමන් අනිතයට වැඩිය පහත් කියලලා ඒ වගේ මානය කියන ඒ මානයන් දුරිම්ම දුරු කරලා තියන්නේ. කිසිම මානයක් එරහා අන්න්න වහන්සේගේ ජීවිතයේ නෑ. ඒවගේම පුනර්භාවිෙන් නිදහස් රයින්නේ නැවත ඉපදින වභාවයක් නෑ ඉපදීම දුරිින්ම්ම දුරු කරලා තියෙන්නේ. ධන්තභූමින් අනුපත්තා තේලෝකයේ විජිතාවිනු ඒ උතුම් රහතන් වහන්සේලා උතුම් දමනයට පත්වෙලයින්නේ උතුම්ම දමනයට පත්තුලයින්නේ ඒ උතුම් රහතන් වහන්සේලා මාරසේනග පරාදියට පත් කෙරලා ජය අරගෙනඉන්නේ. උද්ධන් තිරියන් අපා්චීනං නන්දී තේසන්න විද්්‍යති රාතන් වහන්සේලාගේ ජීවිතවල ගත්තොත් උඩාතට බැලුවත් හරස් අතට බැලුවත් යටට අතට බැලුවත් මේ කොයි පැත්තෙන් බැලුවත් ඒ රහතන් වහන්සේලාගේ ජීවිතය තුළ තන්හාවනෑ. නධන්තිතේ සීහනාදං බුද්ධ ලෝකය අනුත්තරාති ඒ උතුම් රහතන් වහන්සේලා සිහ නද පතුරනවා කොහොමද සිංහනාද පතුරන්නේ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයේ උත්තරී විතරයි අනුත්තරයි කියලා තම ඒ රහතන් වහන්සේලාසිහනද පතුරන්නේ එතොර ාන පින්ගතිනේ බුදුරජාන් වහන්සේගේ ලයහි යුපන් ඒ උතුම් රහතන් වහන්සේලාගේ ජීවිත ආශ්චර්ය සාමාන්‍ය මනුස්්‍යයාගේ ස්වභාවත් රහතන් වහන්සේලාගේ ස්වභාාවත් අපිට මේ කියපු දේවල් තුළින් ඉගෙන ගන්නඩ පුළුව එතකොට ඒ රහතන් වහන්සේලාගේ ගුණ කියල ඉවර කරන්න බෑ ඒවගේ මේ රහතන් වහන්සේලා මනින්ට මිනුම් දණඩක් නෑ ගණනින් සීමා කරන්න බැරි ගුණෙන් සීමා කරන්න බැරි රහතන් වහන්සේලා මේ බුද්ධ සාාසනි වැට සිටියා තොඩේ ඒ රහතන් වහන්සේලාගේ ජීවිත ආස්්චර්යයි අත්භූතයි නොඒ ගුණයන්ගේ උත්තයි ඒත රහතන් වහන්සේලාගේ ජීවිතවල අපේ ජීවිතයට ඒ රහතන් වහන්සේලා උදිසා පොඩී දෙයක් පූජා කළා වන්දනා කළත් වතුර වීදුර පූජා කළත් මලප පූජා කළත් හිත පහදවා ගත්තත් ආනේ ගුණයන්ගින් යුත්ත නිසා ඒ දේකරන කෙනට පුද පූජා පවත්වන කෙනාට විශාල පිනක් රැත්වයෙනවා අප්‍රමාණ පිනක් රැස්යවා. ඒ පිනෙන්යාට දිව්‍යලෝක උපදට පුළුව ඒවාගේ මේ පිනෙයාට සස්සරෙන් නිදහස්සයෙන්ට පවා ඒ රාතන් වහන්සේලා කිරෙේ හිත පහදවාගෙනයම් පුදසත්කාර කිරීම බොහෝ සේ උපකාර වෙනවා. තොර පින්වදුන අපගේ බුදුරජාණන් වහන්සේත් සමඟ ඒ පස්සග භික්ෂූන් වහන්සේලා බුදුරජාන් වහන්සේ අනාත්ම ලක්කන සූත්‍රයේ දේශනා කළට පස්සේ භික්ෂූන් පස් නවම අරහත්තයට පත්වෙන තොර මේ ලෝකී රහතන් වහන්සේලා හය නමක් වැඩ හිටියා තට බුදුරජාන් වහන්සේත් හමඟ ඒ උතුම් රහතන් වහන්සේලා හය නම ඉතින් ඒ රාතන් වන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට බුදුරජාන් වහන්සේ වදාළේ උතුම් ධර්මය දේශනා කරගෙන මලෝකී වැඩ සිටියා. තු රහතන් වහන්සේලාගේ ජීවිත ය සාමාන්‍ය කෙනා අතීතයේ සිහිකරකර ඒ ගැන හිත හිතා පාසු තැවෙනවා. එවගේම අනාගතය පාතනවා වර්තමානය සෝකකරවාසසිකරන නමු ්‍රරහතන් වහන්සේලාගේ ජීවිතයේ ඒ විදිීට පාසු තැවෙන දුකහටගන්න කෙලෙස් හටගන්න කිසීම දයක් ිතුරු වෙලා නෑ. රහතන් වහන්සේලා සියල් ඒ අකුසල් තමන්ගේ ජීවිතවල තියන් සියලුම අකුසල් දුරම්ම දුරු කළා ඉතින් පින්වතුන ඒවිදිහට ඒ බුදුරජාන් වහන්සේ තේ රහතන් වහන්සලා හය නමග හය නමත් සමඟ බුදුරජාන් වහන්සේ තමඟ මේලෝකයේ ඒ වැඩසිටිනකොට බුදුරජාණන් වහන්සේ ඊට පස් දැක්ක මේ ලෝකයේ තව මේ නුවන තියෙන දෙවියන්ට ගේ නුවනැති මිනිසුන්ට ුදුරයන් වහන්සේ ධර්මය දේශන හ කලාට පස්සේ ඒ ධර්මය අවබෝධ කරගන්නට පුලුවන් කියලා. ඉතොරේ රහතන් වහන්සේලාගේ ජීවිතවල බොහෝ ගුණයන්ගින් යුත්තයි තේ රහතන් වහන්සේලා ජීවිතය සම්පූර්ණිමි ඉවසීම තියන කරුණාව තියෙන අනුකම්පාව තියෙන තියාගේ තියෙන ගුරුගවරය අල්පේච්චතාවේඒවගේ කලබල නොවීම සාන්ත ස්තැස් තැන්පත්කමාදී ගුණධර්මයන්ගින් ජීවිත පිරිලතින් ඉතින් බුදුරජන් වහන්සේගේ මහා කරුණාවට තව එක කුමාරය ලක්වුණා ඒ තමයි යසකුල පුත්‍රය ඉති ඒකාලේ බරණැස යස කියලා සිටපුත්‍රය හිටියා ඉතින් මේ අපගේ බෝසතාාණන් වහන්සගේ ජීවිතයට වගේම වස්ථාන් වන්සට වගේ මේ යසකුල පුත්‍රයාටත් ඉර්ති තුනට ප්‍රාසාද තුනක් තිබ්බා ඉ තුනට ඒ ප්‍රාසාද තුනේ තමයි මේ කුමාරයත් වාසයකරේ ගත කලින් ඉතින් මේ කුමාරයාටත් එ ක්‍රාත්‍රියකදී නාටක ස්ත්‍රී පිරිවරාගෙන වාසයකරද්දි මේ කුමාරයාටත් ජීවිතහි කලකිරීම හටගත්තා හිමදිරයේ අවදියලා බලනකොට මේ නාටක ස්ත්‍රීන් නොේ විකාර විදිහයට ඉන්නවා දකිට ලැබුණා දැකලා ඒ යස කුමාරයට හිතුුණා මෙහෙම ඉබේමයාට කියවුණා බවත් නිය කාන්තයෙන්ම කෙලෙස් නිසා ජීවිතය විපතට පත්ති තියෙන්නේ ඒ කාන්තයම කෙලෙස් නිසා ජීවිතය පීඩාවට පත්තිලා තියෙන්නේ කියල මෙයාට කියවුණ ඊටවාස්ස මෙ අමුගද කරන්නේ ඒ යස කුමාරයා රත්තරං පවහන් දෙක පයලාගෙන එළියට ඇවිල්ලා දොරටුළඟ නතරුණා ඊටවස්සේ දෙවරුමුකද කරේ මෙයාගේ පැවිද්ධට බාධාවක් නොවේවා කියලා දෙව්වරුම දොරවිවෘත කලා ඉවාස යස කුමාරය මුවද කරන්නේ ඉසිපතන මිගදාට බුදුරයන් වහන්සේ වැඩඉන්න තැන්ට ගියා යාටබස්ස බුදුරාන් වහන්සේ හිමිදිර අවධවෙලා සක්මන් කර කර තම හිටි ඉතින් මෙයා එතැන්ට ගාරබස් නැවතත් අරිවිදිර මයාට කියවන බවත් ියඒ කාන්තම කෙලෙස් නිසා ජීවිතය විපතර පත්වෙල තියෙන්නේ. කෙලෙස් නිසා ජීවිතේ පීඩාවට පත්වෙලා තියෙන්නේ කියලා මෙයාට කියවන. ුණනාට පත්ස බදුරජාන් වහන්සේ හගනිදලකිව යස මේ ජීවිතය විපත් රහහිතයි. මේ ජීවිතය කිසීම පීඩාවක් නෑ. ඊට පස්සේ මෙයා හිතුවා ෝ එහෙනම් ශ්‍රමණයන්ගේ ජීවිතය විපත් නෑ පීඩා නෑ මහත් සතුටින් වාසය කරන ජීවිතයක් නය කියලා ගොද කරන්න මෙයා සිෙරප්පු දෙක රන්මිරවැඩි දෙක පැත්තකට අයින් කරලා බුදුරජාණන් වහන්සේට උුවන්දනා කරලා පැත්තකින් වාඩි වුුණා. ති ඒට පස්සේ බුදුරයාන් වහන්සේ ඒ බුදුරාන් වහන්සේ චතුරාරි සත්‍ය ධර්මය දේශනා කළ බුදුරයාන්හන්සේ දේශනා කළා සාමුකන්සික දේශනා. තිකන් තමන්ම උසස්වභාවට පත්වෙන ඒ ධර්මි දේශනා කළ. ඒ තමයි දාන කතන් දන්දීම ගැන ඒ අසුළල පුත්‍රයාට බුදුරයන් වහසේ දේශනා කළ. ඒවගේ සීලකතන් සිල්රැකීම යන සීලේ තියෙන ආනිසංස ගැන කියල දුන්නා. සග්ගගතන් දිවිලෝකී ඉපදීම ගැන කියල දුන්න. කාමානං ආදියනවයන් කාමයන්ගේ ආදීනව කාමයන් නිසා විදින්න දුක ගැන කියල දුන්න. එවගේ ඕකාරන් සංකිලේ සන් කෙලෙස්සච්චේ ජවිත ලාමක බව පිළිබඳු කියල දුන්න. එවගේ නෙක්කම් මේ ආනිසංසන්. කාමයන්ගන් වෙන්වීමේ ආනිසංස මේ අසකුමාරයට කියල දුන්න. ඊට පස් එමක දෙවෙන්නේ එහෙම කිව්වට පස්සේ. ඒ කුමාරයාගේ සිත කල්ල චිත්තන් අවබෝධයට යෝග්‍ය උසිතක් වුණා මුදුචිත්තම් රුදු සිතක් වුණා විනිීවරණ චිත්තන් නීවරණයන්ගින් බැහැ වු සිතක් වුණ උද්දග ජිත්තහන් ොද වැඩීගිය සිතක් ඇති වුණා පසන්න චිත්තම් පහන් සිතක් ඇති වුණා. ඊට පස්සේ බුදුරියන් වහන්සේ මෙයාගේ සිතේ සවභයය දැනගෙන චතුරාරි සත්‍යති ධර්මය දේශනා කළා. ඊට පස්සේ චතුරාරි සත්‍ය ධර්මය දේශනා කරාට පස්සමකදදුන්නේේ මේ කුමාරයාට අවිද්‍යා මලකට නැති දහම් ඇස පහළ වුණා ඊට පස් චතුරාර් සතති ධර්මය අවබෝධ වුණා ඊර පස්සේ බුදුරජයන් වහන්සේ දැක්ක දැම් මේ අස කුමාරයාගේ පියා පුතා හොයාගනේ නො පුතා හොයාගෙන නැට දක්kka ඉර්දියක් ඉරි ප්‍රාතිහාරයක් බුදුරාණන් වහන්සේ එපෑවා තමන්ගේ පුතාව දකින්ට නොල බේවා කියලා. ඉඩවස් එහෙම ඉර්දි්‍යයක්පාල බුදුරයන් වහන් සිබද කළේ කිව්ව එහෙනම් ගහපතිය ඉන්ඳගන්ඩ ඔබට ඔගේ පුතා දකින්ට ලබේ කියලා බුදුරාන් වන්සේ එහෙමෙන් කියලා චතුරාරි සත් ධර්මය නැවත දේශනා කලා ඒ දේශනා කලාට පස්සක දනත් ඒ යස පුත්‍රයාගේ පියානන් සෝතා පන්න වුණ ඊට බස්සේ ඒ ධර්මය හලා ඒ යසකුමාර සෝතාපන්න වවෙලා හිට පියස කුමාරයා සියලු කෙසල් කෙලෙසුන් අසලා උතුම් මරහත්වයට පත් වුණනා එකකොට දැම් බුදුරජාන් වහන්සේත් සමඟ රහතන් වහන්සේලා හත්නමක් මේ ලෝකේ පහල වන්. ඉතොට පින්ගවතුනේ ඒ විදිහයට ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ලහිෙ උපන් ඒ උතුම් රහතන් වහන්සේලාගේ ජීවිත හරීම අආස්චයම. හරම අත්භූත් සාගතයි ඒ උතුම් රහහන් වහන්සේලාගේ ජීවිත ගැන බුදුරයන් වවාස් දේශනා කළේ කොමද ගතත්දිත විසෝකස් විප්ප මුත්තාස සබ්බදී සප්ප ගන්තා පහිනස් පරිලා හෝන විද්්‍යති රහතහන් වහන්සේලා සසර ගමන අවසන් කරලාඉන්නේ ඒවගේම සෝකර හහිත වෙන්නේ හැම දේකම් මුළුමනින්ම නිදහස් වෙලා ඉන්නේ හැම කෙලෙස් ගැටයක්ම නැති කරලා ඉන්නේ ඒවගේ මේ නිසා උන්වහන්සේලාත් තුළ කිසිීම කෙලෙස් දාහයක් කෙලෙස් නිසා හටගන්න දුකක් හටගන්නෑකිව උයෝජ්ජන්ති සතීමන්තෝ නනිකිතේ නනිකේතේ රමන්තිතේ හන්සාව පල්ලං හිත්වා ඕක මෝකං ජහන්තිතේ ඒ රහතන් වහන්සේලා සතර සතිපට්ඨානේ සිහිය පිහිටවාගෙනම ඉන්නේ සමර්ත විදර්ශනාවමයි නැවත නැවතියදන්නේඒවගේ සිව් පසයට එරාතන් වහන්සෙල්ලාගේ හිත ඇලින් නෑ ඒ නිසා උන්වහන්සේලා වැඩසිටන හැම තැනැක් ම අතහැරලා බැඳීම රහිත සිතින් පිටත්තුල යන්නේ විලා අතහැරලයන හන්සේ වගේ කිව ඒවගේම ඒ රහතන් වහන්සේලා යස්සින්ද්‍රියයානි සමතන් ගතානි අස්සා යථසාර තිනා සුදන්තා. පහීන වානස් අනාසවස්ස දේවා පිතස්ස පිහයන්තිතාදිනු. දක්ස රියදුරෙක් විසින් ඉතා හොඳට හීලාය කරපු වස්සයන් වගේ යම් කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියන් හොඳට හිීලාය කරගගරගත්න්නනම්. මාන්නේ නැතිකරපු කෙලෙස් නැතිකරපු අකම්පිට සිත්් ඇතිේ රහතන් වහන්සේලාට දෙවියෝ පවා කැමතිීෙන. තුර්බාන් පිංහතින් මේ විදියට ඒ රහතන් වහන්සේලා ගි ගුණ අපිට හිතලා අවසංකරන්න බෑ. ඒ රහතන්වහන්සේල මේ මේ ගුණයන්ගින් යුත්තයි කියලා අපේ හිතේ අපි පැහැදී ඇතිකර ගණ්ඩොන්. හිත පහදවා ගණ්ඩොන්. ඒ අග්‍ර වූ මේ ලෝකින් අග්‍ර පිරිසවන තුම් රහතන් වහසේ කෙ හිත පාදවාගත්. අගගේකෝපන පසන්නානං අග්ගෝ විපාකහෝති. එඒ අග්‍රව් රහතන් වහන්සේලා කිරෙ හිත පහදවා ගත්තුත් අන්නේයාගේ ජීවිතයට අග්‍රවූ විපාක ලැබෙන. සන්තන්තස්ස මනං හෝති සන්තා වාචාචකම්මච සම්මධඥඥා විමුත් අස්ස උපසන්තස්තා දින රහතන් වහන්සේලාට තියෙන්නේ නිවී සැනසේ ගිය හදවත. උන්වන්සෙලාගේ වචනත් නිවිල තියෙන්නේ. ඒවගේම් කයත් නිවිල තියන්නේ. අවබෝධෙෙන්ම ි දුකින් නිදහස්වෙලයින්නේ උපසාහන්ස සිත් ඇති රහ තන්වහන්සේලා එහම තමයි ගාමේවා යදිවා රන්නේ නින්නේවා යදිවා තලේ යත්ත අරහන්තෝ විහරන්ති තම් භෝමිින් රාමණේක ගමකවේවා වනාන්තරයෙක් වේවා නිම්නයක වේවා කඳුගැටයක වේවා රහතන් වහන්සේලා යම් තැනක වැඩ සිටිනවානන් ඒ බිම ඇත්තෙෙන්ම සුන්දර. එතෝට මේ ලෝකයේ කෙලෙස් සහිත පුද්ගලයයින් කොච්චර හිටියත් එතන සුන්දර වෙන්න. නමුත් කෙලෙස් දුරුකරපු රාගේ දුරුකරපු දවේසේ දුරුකරපපු මෝහය දුරුකරපු, වීත රාගී වීත් දෝසිී වීත මෝහහි ඒ නිකෙලෙස් හද මඩලවල් දරා වැඩ සිටි. උතුම් රහතන් වහන්සෙලා යම් ගමක වැඩසිටිනවානන්ගේ ගම සුන්දරයි. යම් වනන්තරේක වැඩ සිටිනවානන් ඒ වනාන්තරයක් සුන්දරයි. ඒවගේ යම් නිර්නයක වැඩසිටිනාවානන්ගේ නිර්නය සුන්දරයි. ඒවගේම තේරහතන් වවහන්සේලා යම් තනක වැඩසිටිනවාද ආ නේතන තමයිකිනවා සුන්දර වෙන්නේ. ඒවගේ මේ උතුම් රහතන් වවහන්සේලා පටවී සමෝනෝ විරුද්ධති. ඉන්ද කිලූපමු තදි සුබ්බතු රහදෝව අපේට කද්දමු සංසාරාණ බවන්තිතාදිනු රහත් අන්වහන්සේලා කායෙක්කවත් විරුද්ධ වෙන්න. මහාපොලොෝ වගේ අටලෝ දහමින් කම්පාවෙන්නෑ ඉන්ද්‍රකීලයක් වගේ යහපත් වූ සීලයෙන් යුත්තයි මඩ නැති විලක් වගේ. බදු රහතන් වහන්සේලාට දායි සසර ගමනක් නෑ ඉති මේ වගේ ඒ ගුණෙන් ප්‍රමාණ කරන්න බැරි අනන්ත ගුණ ඇති ඒ උතුම් රහතන් වහන්සේලා මේ බුද්ධ ශාසනය තුළ වැඩ සිටිය ඒ උතුම් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ලහෙ යඋපන් රහතන් වහන්සේලා ඒ රහතන් වහන්සේලා අනන්ත ගුණයන් දරා වැඩ සිටිය. අප්‍රමාණ ගුණයන් දරාවැට සිටියා. තොරේ රහතන් වහන්සේලාගේ තියෙන ගුණාපිට මෙපමණයි මෙපමණයි කියලා කියලා අවසංකරන්න්න බෑ. හිතලා අවසංකරන්ඩ බෑ. එතොට දැම්මේ අපි ගෙනගත්ත ධර්මය තුළ ඒ උතුම් රහතන් වහන්සේලාගේ ජීවිතෝල ස්වභාව අපිට දැනගණ්ඩ ලැබුණා. ඒ රහතන් වහන්සේලාගේ ජීවිතවල තියෙන ඒ ගුණයන් අපිට අහන්ට ලැබුණ ඉගෙනගන්ට ලැබුණා එතෝඩ ඒ රහත්හන් වහන්සේලා මේ මේ ගුණයන්ගින් යත්තයි කියලාඒ රහහන් වහන්සේලා කෙරේ හිත පහදවා ගැත්තොත් ආන්නේ හිත පහදවා ගැනීම ඒ කාන්තයෙන් අපිට සැපේ පිණිස උපකාර වෙනවා මෙලෝ සැප පිණිස උපකාර වෙනවා ඒ වගේම පරලෝ සැප පිණිස උපකාර වෙනවා ඒ වගේ දිවිය ලෝකයේ දිව්‍ය සැප සම්පත් පිණි සොපකාරවෙනවා ඒ වගේම උතුම් නිවන අවබෝධ කරන්ඩත් ඒ හිත පහද වගෙන් නිඋපකාරයනෝ තියයේ නිසා මේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨම පිරිස උතුම්ම පිරිස් තමයි බුදුරයන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නය ඒ උතුම් ශ්‍රාවක සංගරත්න මුදුම් මල්කට තමයි උතුම් රහතන් වහන්සේලා ඒ රහතන් වහන්සේලා තුළ කිසීම කෙලෙස් කිසිම කෙල් කලේසයක් නෑ රාග නෑ දවේසේ නෑ මෝහේ නෑ මේ රාගදේශ මෝ කියන අකුසල් දුරිින්ම් දුර කරලා තමයි රහතන් වහන්සලා වැඩ සිටි. ඉතිං ඒ නිසා ඒ උතුම් රහතන් වහන්සේලා කෙරෙහි අපේ ජීවිතයට ඒ රහතන් වහන්සේලා කෙරෙහි හිත පහදවා ගණඩ ලැබීම කියන්නේ සාම දුරල්ලබව ලැබින අවස්ථාව. මේ කලාතුරකින් ලැබෙන මේ මනුස්ස ජීවිතයේ ඒ බුදුරජාන් වහන්සේගේ උතුම් රහතන් වහන්සේල කෙළෙහි අපේ හිත පහදවාගට ලැබුණු අපේ ජීවිත විශාල යහපතක් ලැබෙනවා. තිේ නිසා මේ ලෝකයට උතුම්ම පෙන් කෙතවූ ඒ උතුම් රහතන් වහන්සේලා කෙරෙහි හිත පහදවාගෙන ඒ රහතන් වහන්සේලාට රහතන් වහන්සේලා ගුණ සිහිපත් කරගෙන වන්දනාමාන කරගෙන බුද සත්කාර කරගෙන අපේ ජීවිතයට පින්්ඩස් කරගෙන උතුම් චතුරාරි සත්‍ය ධර්මාව බෝධ කරගන්න අපිට මේ අද දවසේ ගෙන ගත්ත මේ ධර්මකාරණා මේ රහතන් වහන්සේලා ගැෙන ඉගෙන ගත්තේ වලේ කාන්තෙෙන්ම උපකාර විත්වාසාධසාධසාදු උදයි අදදවසේ අච්චාරය මනුස්සෝ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ. ඕස්ට්‍රේලයා පදිංචි පින්වත් චූලාන් කොඩිකහර මහතාසාහ නදීසානි අභේසය කර මහත්මය විසින්. ඉතිං ඒ ධර්ම දේශනාව ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ මැයි මස්ස විසි දේවන දින පන්දිනය සමරණ ලිතා හෙට්ටිවත්ව මෑණියන්ට නිදුක් නිටරෝගී සුවූපත්දහාවසා ධීර්ගාය දීර්ගාස පැතිම් පිණිස. ඉතින් අදවසේ මේ ධර්ම දේශනාවෙන් රස්කරග සීලල් පුුණ ධර්මයන් අපිසිල් දෙවියන්ට අන් මෝදංකරම සධයවදුන් සතරවරම් දෙවියන් සෙම්පද දෙෙවරු මේ පෙන් අනමෝදංන්ෙත්වා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා රැක්වරණ විසිල් දෙනාට සල සාධයත්වා ඉසිල් දෙවියෝ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා සාධසාධසාධ ්‍රැස්කරගත් සල පුුණ ධර්මයන් පගේ දේ ොත්තම පිංල්ලක සාමන් හන්සර ේ පින් අ ෝදගලා නිද රෝගීසි පත් ාව දීර්ගය සම්පත්ල බත්වා චතුරවාරි සතිධර්මයාව බෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා සාධසාධසාධ. ඒගේ රස්කර ගත් සලි පුුණි ධර්මයන් දායකත්තේ දැරු පින්හතු නමින් නන්න අරුන් උපකාරකට සියලු පින්හතුන්ගේ නමින් අනන් සසර පුරාාවට මිය පරලෝගේ සියල් ඥාතීන් මේ පින් අන්න මූදංන්නෙත්වා ඒ අයිගේ පරලෝ ජීවිත සැපවත්ඒවා සූපත්තේවා සංසාරදුකින් අත්මි දෙෙත්වා සාධ සාධසාධ. එවගේ රස්කරගත් සියල පුුණ ධර්මයන් තිී මෑ මස්ස විසි දෙව දින උපදදින සමට ලිතා හෙටිවත්ත මෑනියන්ට මේ පින්ග මුදගන්නත්. නිදුක් මරෝගී සූපත්භාවය ජීර්ගාය සම්පත් සැල්සේවා සුවසේ පුන්න ධර්මයන් රස්කරගෙන චතුරාරි සතති ධර්මය අහබෝධ කරගන්න සියලු පින් පකාර විත්වාසාධසාධසාධ. ඒවගේ රස්කනගත් සියලු පුුණ ධර්මයෙන් තුරගිරී පිංති සෙන්ටත් අභේෂේකර පියාණන්ටත් අවිස්සාවලි පදිංචි රත්න සේකර කොඩිකාරපියානන්ට ික්ටෝරිය කොඩිකාහරමයන් නැතිරි පවුලේ සෑමටත් ඥාති හිත මිත්‍රාදීටත් ගුරුවරුන්ටත්. පින්ගන්න මෝදං එ ඒවගේ හිරුණ ගුණ සේකර පුතනුවන් සහ කො න ද එ නිදක් රගී ස පත් ල ේවා දිංච පින් ො ම හ. නදීසාන බේකර හත්මයටට ේ පින්ං අන්න මෝද එ. ඒවගේ ද ර පින් ල් ට ප ින් ෝද දුක් ෝගී පත් චර ීවනි ැලසේවා. കാ പ ക സദസസ. സക ി പ ്. ද්ධාකාරයමන්ගේ සිල්දි නාට මේ පින්ගන් මූදන් එත්තා සද්ධ මාසික ධර්ම දාන සසාමාජිකයන්ට මේ පින්ගන් මූදන් වෙතා සියල් දිනාට චතුවාරි සත්‍ය ධර්මය අවබෝධි කරගන්න සියලු පින් උපකාර වෙත්වාසාධ සාධසාධ සල්දිනාටම තෙරුවන් සරන්නයි නමවබුද්ධාය. මෙවැනි වටිනා ධර්මදශ නශ්‍රවනය කිරීමට ශ්‍රද්ධ ටේලී YouTube චැනලයේ සබස්යිाइප් කරන්න.